සංගීතයේ කතාවට ආදරේ කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ අසේනි කල්පන ගැන ගන්න තීරණයක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක subscribe කරලා ඉන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, share කරන්න කියලා. ඇත්තටම දැන් අසේනිගේ ඒ වගේම මහීගේ හිත පොඩ්ඩක් වෙනස් වෙලා අමනාපය පොඩ්ඩක් දුරට දුරස් වෙලා මොකද දන්නවද? සීයා හැමදේම මෙයාලට පැහැදිලි කරා. ඒ වගේම කලණ කරන්න පුළුවන් හැමදේම කරා. දෙන්නත් එක්කම මේ ගැන කතා කරා. ඒත් ඉතින් ඒ දෙන්නගේ තීරණයක් හින්දා මොනා කරන්නද කියලා කල්පනා කර කර තමයි ඉන්නේ. මොකද කල්පනට කැමති වෙන්න පුළුවන්කමකුත් නැහැ. අසේනි 10-12 පාරක්ම මේ අයගේ සම්බන්ධෙට ප්‍රශ්න ඇති කරා. ඉතින් මහීට වද දුන්නු හැටියටත් අසේනිට දුන්න පීඩාවන් වල හැටියටත් ඇත්තටම කල්පනට කැමති වෙන්න පුළුවන් කමකුත් නැහැ. අසේනි සිය පැහැදිලි කරපු දේ හින්දා තවදුරටත් කල්පනා කරා. ඉතින් අසේනි හිතන දේ හරියටම හරියනවා. මොකද කල්පන එක ජීවත් වෙන්න උත්සාහ කරාට කවමදාකවත් ඒක හරියන්නේ නැහැ. මොකද ඒ අතින් එක පැත්තකින් පවණි ලොකු අසාධාරණයක් වෙනවා. ඉතින් ඒ වගේම තමන් වෙනුවෙන් මෙතෙක් කල් ආදරෙන් බලන් හිටපු මහීටත් ජීවිත කාලයම තනියෙන් ඉන්න සිද්ධ වෙනවා. මොකද අසේනිටත් කවදාවත් කල්පන මැරි කරාට හිත හදාගෙන ජීවත් වෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද අසේනි කල්පනට කොහෙත්ම පොඩ්ඩක්වත් කැමති නැහැ. ඉතින් ඇත්තටම අසේනි අනේන තැන බලන්න දැන් ෆෝන් එකෙන් ලොකේෂන් ෂයා කරගත්තානේ. ඒත් අසේනි කල්පනා කරා අසේනිට ඒ අවස්ථාව දුන්නේ නැහැ. මොකද කල්පන අනේන තැන් අසේනිට දැනගන්න පුළුවන් වෙන හින්දා. ඉතින් මේ විදියට දෙන්නගේ අදහස් පරස්පර විරෝධී. මොකද කොහෙත්ම දෙන්නගේ අදහස් කවමදාකවත් ගැලපෙන්නේ නැහැ. දෙමව්පියන්ගේ කැමැත්තරනේ මේ දේ තීරණය කරන්න උනේ. නමුත් අසේනි කල්පනා කරනවා දැන් නම් පරක්කු වැඩි තීරණයක් ගන්න හොඳම වෙලාව තමයි මේක කියලා. ඉතින් අසේනි එයාගේ තාත්තා අම්මා සීයා එක්ක මේ ගැන කතා කරනවා. ඉතින් ඒගොල්ලන්ට තේරුම් කරලා දෙනවා කොහෙත්ම මේ විවාහය මෙතනින් ඉස්සරහට සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ දේ ගැන වැඩි විස්තර පැහැදිලි කරලා දෙනවා. මොකද ඒක එහෙම කරන්න හේතුව කියලා. මොකද අසේනිගේ විභාගය සම්බන්ධයෙන් ඒ ප්‍රශ්නේ විසඳගෙන ඉවර කරගන්න ඕන. මොකද ඒක මේ ප්‍රශ්න ගොඩක් අස්සේ කරන්න ගියොතින් මට දෙකම නැති වෙනවා. ඒ හින්දා තාත්තගෙන් ටික කාලයක් ඉල්ලනවා. එයාගෙන් මේ විභාග කටයුතු ඉවර වෙනකන් මේ ගැන නැවත සාකච්ඡා කරන එක අතාරින්න කියලා. මොකද මේ විවාහය ඇත්තටම සිද්ධ වෙන්නේ නැහැ. අසේනි කල්පන ගැන තීරණයක් අරගන්නවා. තාත්තට කියනවා දොස්තර විභාග ඉවරුණාට පස්සේ පත්වීම අරගත්තට පස්සේ මේ තීරණය ගන්න හොඳම කාලේ කියලා. ඉතින් ඔයාලට සුබ දවසක්.